අත්ලාබසනින්ගෙන ඔබගේ YouTube channel එකට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැනුම් ප්‍රවතුම් සම්පෝතක්. ස්ථාවර විසඳුම් ලබා ගැනීම ඔබගේ අපන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් අධ්‍යාපන පද්ධතියට අපරිම පවත්වාගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍යාචාර්ය සිසි ප්‍රේමචන්ද මහතා සඳහන් කළා. වදපොස්තල විශාල ගුරුන්ගේ තවමත් පවත්වන බවත් අධ්‍යාපන විද්‍යාපීඨවලට පවත් සුදුසුකම් සම්පූර්ණ සිසුන් නිතර බවත් උපාධිධාරීන් සිටින්නේ 14ක් බවත් පෙන්වා දුන්නා මාත්‍යවරයා. ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට සවහ වූව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරුපත් වීම ලබා දීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමයි ලැසින බවද ප්‍රකාශ කළා. අමාත්‍යවරයා ගුරු සේවයේ ව්‍යවස්ථා අනුව සුදුසුකම් ඇති ගුරු සහායකයන් 500ක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ අමාත්‍යංශයට අවසර ලබා දී ඇති බවත් ඔවුන් වසර තුනක් ඇතුළත ගුරු මධ්‍යස්ථාන මගින් ඩිප්ලෝමා කට්ටමෙන්ට උදාර පාසල් නැති යොමු කිරීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. මෙවැනි උණුසුම් පුවත් ලද සැලින් දැන ගැනීම සඳහා YouTube channel subscribe කර බෙල් icon එක ක්ලික් කරන්න.